අයිබෝන් මේ මාසේ ගෙවිගෙන යනවත් එක්කම ලබන මාසේ සැප්තැම්බර් 19 වෙනි දින ඉතා කලාතුරකින් යෙදෙන සරස්වති යෝගයක් යෙදෙනවා. දැන් අපේ පුරාණ ආචාර්යවරුන්ගේ කියමනක් තමයි සරස්වති යෝගයකින් අකුරු කියවෙවෝ යම්කිසි දරුවෙකුට ඒ දරුවා දක්ෂයෙක් නොවුනත් යම් කිසි හොඳ ධනාත්මකව බලාපොරොත්තු තියාගන්න පුළුවන් තත්යකට ඒ දරුව අධ්‍යාපනයෙන් ඉහළට යනවා කියන. ඒක නිසා මේ සරස්වති යෝගයක් යෙදෙන්නේ බුධ කන්‍යා රාශියට පැමිණීමෙනුයි චන්ද්‍රයාගේ හත කියන නැගත යෙදීමෙනු. ගිය අවුරුද්දේක යෙදුනේ නැහැ. මොකෝ දින 14-21කින් වගේ රාශියෙන් රාශියට ගමන් කරන බුධ ග්‍රහයා කන්‍යා රාශියට එනකොට නැගත් 27න් 7 කියන නැගත යෙදුනේ නැහැ. එනා ගිය වසරේ සරස්වති යෝගය යෙදුනේ. මෙවර මෙම සරස්වති යෝගෙන් අකුරු කියවෙවොත් මේ අවුරුදු 3-2කට වැඩි 3ට අඩු දරුවන්ට අධ්‍යාපනය අතින් ඉහළ තත්ත්වයන්ට ළඟා වෙන්න පුළුවන් කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන ඒ නිසයි මේ දේ කියන්නේ අද දින. මේ මෙතනදී කවුරුත් දැනගන්න ඕන අම්මලා තාත්තලා මෙහෙම අපි කියපු පළියට දරුවට අකුරු කියවන්නේ එපා. දරුව උපන් නැගත ඉඳලා ජම්ම සම්පත්ති පස්සේම පත්‍යාරි සාධකවද මෛත්‍රී පරම මෛත්‍රී කියලා ගැනගෙන යනකොට වද ජම්ම පත්‍යාරි මේව ගන්නේ නැහැ විපත්. ඒ නැගත් වලට අහුවෙනව නම් මේ ඡන්දය හත නැගත ගන්නේ නැහැ. ඒවා තෝරා බේරාගෙන තමන්ගේ පවුලේ ජ්‍යොතිර්වේදියාගෙන් උපදේශ අරගෙන අකුරු කියවීම සුබයි කියලා තමයි කියන්නේ. මේ අකුරු කියවනකොට ධනදෙවියන්ටයි සරස්වති මෑණියන්ටයි එලිගි තෙල් පහන් දෙකක් දල්වලා සෝස් සරස්වති මෑණියන්ගේ සෝස් කියලා තමයි මේ කැවිලි වර්ග පළතුරු වර්ග අන්නාසි සහිත පළතුරු උදුමිස්ස කැවිලි ඒ ආදිය සකස් කරලා තමයි මේ අකුරු කියවීම ආරම්භ කරන්න ඕනේ. මේ මගේ ෆේස්බුක් එකේ මූණු පොතේ ඉන්න අම්මල තාත්තලගේ දැන ගැනීම පිණිස තමයි ජ්‍යොතිෂය ගැන විශ්වාසය තියෙන අය කෙරේ තමයි මම අද මේ ප්‍රකාශය කරේ. ඒක නිසා දින සම්පූර්ණ මේ දරුවන්ට අකුරු කියවන්න ඉතාම සුබ නැගතක් තමයි මේ 19 වෙනිදා උදා වෙන්නේ. තෙරුවන් සරණයි.